තමයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහැවත්නි ධර්ම අවබෝධය තුළින් ජීවිත අවබෝධය පසක් කර දෙනු ලෙසින් බෞද්ධ රූප වාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දිනයකම සදැහැති ඔබගේ හිතසුව පිණිස සනිබෙහෙදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්මදේශනාව සමාරම්භ කරන්නටයි මේ සූදානම. සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමේ යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද දින දායකත්වයෙන් කටයුතු කරනවා මහනුවර පදිංචි සම්පත් සහ නිල්මානී රණසිංහ යන දූදරු දෙදෙනා ඇතුළු ඒ පවුලේ සුපින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ තුළින් ඒ ධර්ම අවබෝධයක් ඇති කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නට ධර්ම දානමේ පින්කමක් වශයෙන් සිද්ධ කරනවා. තමුණුත් ධර්මය ශ්‍රවණය කරන ගමන් ලංකා වාසී සියලු දෙනාටත් ලෝක වාසී සියලු දෙනාටත් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඉඩකඩ සලසලා දීලා ඒ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ අමරමුණක් ඇතිව මහනුවර පදිංචි සම්පත්හා නිල් මානිසන සිංහ දූදරු දෙදෙනා විසින් තමන්ගේ පරලෝසපත් දෙමව්පියන් වන වෝල්ට හා විත්‍යාරණ සිංහ විමලාරණ සිංහ ඇතුළු සියලු පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ආ දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය හා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. ඉතින් අපි මේ සිද්ධ කරන්නේ ධර්ම දේශනා මාලාවක්. ඒ මාතෘකාවක් යටතේ මාතෘකාව සසරින් නිවනට. ඒ මාතෘකාව යටතේ විස්තර කරන්නේ දේශනා කරන්නේ විවරණය කරන්නේ විසුද්ධි මාර්ගය. සුද්ධ කියන්නේ පිරිසිදු. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. අපි සීලය වඩාත්ම පිරිසිදු වෙන ආකාරය දේශනා කළා. ඒ වගේම සිතේ වඩාත්ම පිරිසිදු වෙන ආකාරය දේශනා කළා. ඒ චිත විසුද්ධි. ditthi විසුද්ධියෙන් දේශනා ගණනාවක් තුළින් ඒ ditthi විසුද්ධි කරගන්න ආකාරය වඩාත්ම පිරිසිදු කරගන්න ආකාරය පැහැදිලි කරගෙන එනවා. අදත් ඒ ditthi visuddhiya පිළිබඳවමයි දේශනාව. ditthi visuddhi කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා නාම රූප වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පිළිබඳව ත්‍රිසිඳුව දැනගන්නා උනුවන. ස්කන්ධ වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. ස්කන්ධ පහයි රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. ඒ ස්කන්ධ පහ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගන්නට ඕනි. ආයතන 12ක් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගන්නට ඕනි. ඒ පිළිබඳව විවිධ දේශනා පසුගිය දේශනා තුළ තියෙනවා.
අධ්‍යාත්මික ආයතන 6ක් බාහිර ආයතන 6ක් එකතු වෙලා මොනවද කරන්නේ කියන ආකාරය පැහැදිලි කරා පසුගිය දේශනා තුළ. ඒ ආයතන පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්නට ඕනි. ධාතු පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට ඕනි. ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඒවා පැහැදිලි කරා පසුගිය දේශනාවල. සාස්වත උච්ඡේද දික්ටි මෙන්න මේ දෙක ගලවන්න ඕනි. දික්ටි විසුද්ධිය. එතකොට සාස්වත දික්ටියත් උච්ඡේද දික්ටියත් ගලවන්න ඕනි දික්ටි විසුද්ධි වෙන්න. දික්ටි කියන්නේ දකිනවා, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. පසුගිය දේශනා කීපයකම උච්ඡේද දික්ටිය පිළිබඳව ඒ අවබෝධ කරගන්න ආකාරය, ඒක අයින් කරගන්න ආකාරය පැහැදිලි කරා. අද දේශනා කරන්නේ සාස්වත දික්ටි පිළිබඳව. සාස්වත දික්ටි 18ක් තියෙනවා. සාස්වත කියන්නේ භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්නවා. පුනරුත්පත්ති කතාවක් බෞද්ධ දර්ශනය තුල ගන්නන්නේ. පුනර්භවයක්. නැවත භවයක්. කර්ම භව, උප්පත්ති භව. නැවත භවයක් ගැනයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. පුනරුත්පත්ති කතාවන්නේ. පුනරුත්පත්ති කියොත් නැවත ඉපදීමක්. නැවත ඉපදීමක් ගැන කතා කරන්නේ. කර්ම නිසා උප්පත්ති භවයක් ඇති වෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඔය සාස්වත දික්ටි, උච්ඡේද දික්ටි කියන ඒ දික්ටි දෙක තුළ දික්ටි 62ක් තියෙනවා. උච්ඡේද දික්ටිය පිළිබඳව 44ක්, සාස්වත දික්ටි පිළිබඳව 18ක්. ඔය 62ම බිඳෙන පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේම 62ම බිඳෙනවා. එනිසා අපි නිවැරදිව අවබෝධ කරගත යුතු දහම පටිච්ච සමුප්පාද ධර්මයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති සෝ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති සෝ මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්නවත් එයාමව දකින්න. ඒ තුළින් තමයි තථාගතයන් වහන්සේගේ න්‍යාය හැවත් හේතුඵල ධම ඉදිරිපත් කළේ. එහෙනම් අද දේශනා කරන්නේ සාස්වත දිටි. එතකොට සාස්වත දිටි කියන්නේ භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් නෑ. භවෙන් භවයට යන දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සාස්වත දිට්ඨිය නැති කර ගන්න නම් උපාද ටිති භංග අහලා තියෙන වචන තුනක්. උපාද කියන්නේ හට ගන්නවා. ටිති කියන්නේ ශණයක් පවතිනවා. භංග විනාශ වෙනවා. උපාද ටිති භංග වශයෙන් අලුතෙන්ම නාම රූප දෙක සකස් වෙන බව අවබෝධ කරගත්තොත් සාස්වත දිට්ඨිය දුර වෙනවා. පසුගිය දේශනාවල දේශනා කළ හේතුඵල ධර්මයට අනුව සිතේ පැවැත්ම නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් උච්ඡේද දික්තිය දුර වෙන ආකාරය. හේතුඵල ධර්මයන්ට අනුව සිතේ නොකැඩී නොසිඳී පවතින අතීතයෙන් වර්තමාන භවයට, වර්තමාන භවයෙන් අනාගත භවයට යදී වශයෙන් ඒ සිතේ නොකැඩී නොසිඳී පවතිනවද? ඒක අවබෝධද? උච්ඡේද දික්ති දුර වෙනවා. ඊගා භවයක් නැහැ කියන දික්තිය දුර වෙනවා. සාස්වත දිට්ඨිය කියන්නේ භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. වැරදි. ඒක නැති කර ගන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අලුතෙන් උපදිනවා නාම ධර්ම ඒ උපාද ටිටි භංග වශයෙන්. අලුතෙන්ම නාම රූප උපදින බව දැනගත්තොත්, දැකගත්තොත් සාස්වත දිට්ඨිය දුර වෙනවා. මේක ඉතාමත්ම සියොම්ම පැහැදිලි කරනවා. හොඳට තේරුම් ගන්න. මොකද පියවර තුනයි තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරන්න. සීලයක පිහිටියා. එකඟ සිතින් බණහන්ට. එච්චරයි. ප්‍රඥා වැඩි. එකඟ සිතට කිව්ව සමාධි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමන් වැටිලා කියලා ආය හොයන්න යන්න ඕනේ. වැටිලාමයි තියෙන්නේ. තැන්පත් වූ සිතින් බණ ඇහුවා. අවබෝධයෙන් විසිරෙන සිතෙන් බණ ඇහුවොත් අවබෝධෙන්නේ. තැන්පත් වූ සිතින්, එකඟ වූ සිතින්, සමාධිමත් සිතින් ධර්මය අහන්නේ.
එහෙනම් අලුතෙන් අලුතෙන්ම දැන් නාම රූප පිළිබඳව පැහැදිලි කරා. පටිච්චසමුප්පාදයේ අංග 12ක් නාම රූපයෙන් පෙන්නලා දීලා ඒ අලුතෙන් අලුතෙන්ම උපදින ආකාරය පැහැදිලි කරනවා. ආශ්‍රව කියලා ධර්මයක් අහලා තියෙනවා. කාම ආශ්‍රව, කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව, භවයන්ට ඇලෙනවා. දික්ඛි ආශ්‍රව, දික්ඛියන්ට ඇලෙනවා. අවිජ්ජා ආශ්‍රව, අවිජ්ජාවට ඇලෙනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. අර කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛි ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව ඇලෙන සිත නාම ධර්මයක්. ආශ්‍රව කියන්නේ රට ඇලෙනවා. ඇලෙන්නේ සිතින්. සිත නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒතර ආශ්‍රව නැමැති නාම ධර්මය හේතුව ඒ හේතු අවලස්සනයි. අවලස්සන ඵලයක් උපදවනවා. අවලස්සන ඵලයක් උපදවන අවලස්සන හේතුවකින්. ආශ්‍රව කියන්නේ අවලස්සන දෙයක්. ඇලෙන සිත තෘෂ්ණාව. ඒක අවලස්සනයි. ඒ සිත ප්‍රත්‍ය වෙන අවිද්‍යාව නැමැති නාම ධර්මයක. කියන්නේ යම් තැනක චන්දරාගයේ හෙවත් සිත යම් තැනක ඇලුනද ඒ ඇලෙන්නේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උදව් වෙනවා, පිහිට වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය එක සිත තුළ ගොඩනැගෙන දෙයක් අවිද්‍යාව කියන්නේ. ඒක උපකාර වෙනවා ආශ්‍රව වලට. මේ ධර්මතා දෙක, මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට තියෙනවද ඒ ප්‍රමාණයටම චන්දරාගෙහෙවත් ආශ්‍රව තියෙනවා, තෘෂ්ණාව තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ මූල ධර්ම දෙකක්. තණ්හාව කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ ආශ්‍රව. මේ මොන වචනෙන් දේශනා කළත් එකම දේ තෘෂ්ණාව. එහෙනම් ඒ ආශ්‍රව කියන නාම ධර්මයන්ට අවිද්‍යාව කියන නාම ධර්මය ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. ආශ්‍රව කියන නාම ධර්මයන් අවිද්‍යාව කියන නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. කොච්චර වෙලාවක් යනවද? එක චිතක්ෂණේ. ඇයි? ඇලෙන සිත සිතේ ආවශ්‍යක චිතක්ෂණේ. එතකොට ඇලෙන සිත එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ උප්පාදයක් තියෙනවා. පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා. සිතේ ආවශ්‍ය එක චිතක්ෂණයයි තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒ කාලය තුළ හටගැන්මක් තියෙනවා. සිතේ හටගැන්මක් නැද්ද? තියෙනවා. සිතේ පැවැත්මක් නැද්ද? ක්ෂණයයි. කිති ක්ෂණයයි. භංග විනාශ වෙනවා. ත්‍රි උපාද ටිටි භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව කොහොමද දැනගන්නේ? එහෙන් රූපයක් දැක්ක රූපේ මනරම් සිත ඇලුනා. අලුතෙන්ම නෙමෙයි දීපුදුනේ. දැන් මෙතන අවට තියෙන දේවල් පිළිබඳව ඇහැ හරවල බැලුවොත් මේ දැන් මොහොතෙන් උපාදයක් පේනවා, ටිටියක් පේනවා, විනාශයක් පේනවා. මේම හැරලා මේම හැරනකොට ඉපදිලත් ඉවරයි, තිතිය කියන්නේ පැවැත්මත් ඉවරයි, විනාශයලත් ඉවරයි. මේ මැරලා මෙහෙම ගන්න නැද්ද කියලා බලන්න. කොච්චර වෙලා ගියද? ඒතර අලුතෙන් ඉපදුනාද? පැවතුනාද? බිඳිලා අවසන් වුණාද? බිඳිලා අවසන් වුණා. උපාද ටිති බාංග. අලුතෙන්ම නෙමෙයි ඉපදුනේ. උඩ බලලා බින් බලන්න. උඩ තියෙන දේක් පිළිබඳ ශණයෙන් සිතක් හැදෙනවා. හවුද නැද්ද? එතකොට ඒ සිත හටගන්න කොච්චර වෙලාවක්? හැබැයි හටගත්තා. උපාදය. ශණයක් පැවතුණා. බිඳිලා අවසන් වුණා. අලුතෙන්ම නෙමෙයි මේ නාම ධර්මයේ ඉපදුනේ. ඉපදුන ශණයෙන් මොකද උනේ? බිම බලලා ඉදිරිය බලන්න. බිම තියෙන දේක් පිළිබඳ සිතක් ශණයෙන් හැදිලා නැති වෙනවා. එතනත් උපාදයේ තියෙනවා. එතනත් තිතියක් තියෙනවා. එතනත් භංගයක් තියෙනවා. අලුතෙන්ම නෙමෙයි ඉපදුනේ. අලුතෙන් අලුතෙන්ම උපදින්නේ. එහෙනම් ඒ සිත අලුතෙන් අලුතෙන්ම ඉපදුනා. ඉපදුන ශනේ නැති වුණා. හොඳයි, ඇහැට
ගෝචර වෙච්ච රූපේ ඒ රූපෙත් හටගන්නමක් තියෙනවා. උපාදයක් තියෙනවා. ඒ රූපෙත් කිතියක් තියෙනවා. ඒ රූපෙත් විනාශයක් තියෙනවා. නාමයේ තියෙනවා එක චිත්තක්ෂණයක් තුළ උපාදයක් තියෙනවා පුංචි පැවැත්මක් තියෙනවා ශරණේ නැති වෙනවා. අලුතෙන් අලුතෙන් උපදින. ඒතර බාහිර රූපෙත් තියෙනවා හටගන්නමක් තියෙනවා කිතියක් තියෙනවා විනාශයක් තියෙනවා. උපාද ටිටි භංග කොච්චර වෙලාවද? චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කිය තත්පරයක් ලක්ෂයකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයක්. ඒකෙනුත් එකයි අර සිතේ ආයස. තේරෙනවද? එහෙනම් ඒ බාහිර රූපයක් තියෙනවා, උපාදයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා චිත්තක්ෂණ 17ක් තුළ. දැන් උපාදයට එක චිත්තක්ෂණයක්, බාහිර රූපයට. අධ්‍යාත්මික රූපයටත් ඒ වගේ. ශරීරයේ තියෙන සියලුම රූප වලටත් එහෙමයි. හට ගන්න යන එක චිත්තක්ෂණයයි. බිඳිලා අවසන් වෙන්න යන තව චිත්තක්ෂණයක්. හරිද? එතකොට අවස්ථා තුනක් තියෙනවනේ. හට ගැන්මට අවස්ථාවක් තියෙනවා, ටිටි කියන්නේ පැවැත්මට අවස්ථාවක් තියෙනවා, විනාශයට අවස්ථාවක් තියෙනවා. 17 ව තුනක් 51යි. හට ගන්න එක චිත්තක්ෂණයයි, බිඳිලා අවසන් වෙන්න එක චිත්තක්ෂණයයි. දෙකක් අයින් කරාම 49යි. 49 තුල තමයි දිරන්නේ. 49 තුල තමයි දිරන්නේ. හිසේ ඉඳලා පාදාන්තය දක්වා සියලුම රූපස් ඒ වගේ. අලුතෙන් 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 උපදිනවා. උපදින සනේ නැති වෙනවා. හට ගැනීමක් තියෙනවා. පිටියක් තියෙනවා, විනාශයක් තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන ජාතිපත්‍ය ජරා මරණ. ජාති කියන්නේ පහළ වුණාද, සකස් වුණාද, හටගත්තද, එතන තියෙන්නේ විරේමහ බිඳිල අවසානයක් තියෙනවද? එහෙනම් භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවද? සාස්වත දික්ටි කියලා කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා ගන්න. නෑ. ආත්මයක් නෑ. සාස්වත දික්ටි. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින සනේ නැති වෙන. ඒ බව අවබෝධ වුණොත් විතරයි සාස්වත දික්ටි අයින් වෙන්නේ. අර හේතුඵල ධර්මයට අනුව සිතේන කෙඩින සිඳී පවතින බව අවබෝධ වුණොත් උච්ඡේද දික්ටි අයින් වෙනවා. එදාට දැනගන්න දික්ටි විසුද්ධි. සියලුම දික්ටි ඉවරයි. ඒ සියලුම දික්ටිව සාස්වත උච්ඡේද කියන දෙක තුලයි තියෙන්නේ 62ම. එදාට සම්මා දික්ටි. තම සම්මා දික්ටියට ආවේ නැහැ. ඉන්නේ එක්ක සාස්වත දික්ටියේ, එක්ක උච්ඡේද දික්ටියේ. එහෙනම් චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවනේ. ඇස කන නාසය දිව ශරීරය විතරක් නෙමෙයි, හිසේ ඉඳලා පාදාන්තය දක්වා කෙස් ලොම් නිය දත් සම්මස් නහර සියල්ලම චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. දැන් එහෙනම් මේ ඉන්නේ කවුද? දැන් ආවා, දැන් වාඩි වෙලා ඉන්නවා, දැන් යනවා. ඒතර කවුද මේ? ආපෝයද වාඩි වුණේ? වාඩි වෙච්චායද බනහන්නේ? නෑ. හේතු හතරක් තියෙනවා වර්තමානයේ මේ රූප කලාප ටික ඇදගෙන යන්නේ. අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. ඒතර උපාදයට එකයි, බිඳිලා අවසන් වෙන්න එකයි. ඊට වඩා 49යි. 49 තුළ තමයි දිරන්නේ. දැන් එහෙනම් මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේ ඉන්න බව පෙන්වන්නේ කොහොමද? කරුණු හතරක් තථාගතයන් වහන්සේ දේශනා කළා. කර්මයෙන් පෙර කර්ම ශක්තියෙන් මේ ශරීරේ රූප කලාප අලුතෙන් 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 අලුතෙන්ම නිපදවනවා. ශණයක් 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 පාසාම නිපදවනවා. සිතේ ප්‍රවෘත්ති සිතේ පැවැත්ම තියෙන තාක්කල් මේ ශරීරයේ සියලුම රූප ශණයක් 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 පාස උපදවනවා. චිත්තක්ෂණ 17ක ආයසයට උපදවනවා. කම්මචිත්ත සීත උෂ්ණ අණුව නැවත 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 අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදවන ගන්න ආහාරය. උදේට ආහාර ගත්තා. දැන් නිපදවන ශරීරය තුළ හොගාලා නිපදවන රූප. පැය 4යි. පැය 4කින් ඉවරයි.
ක්ෂණයක් පාස අවසන් කරනවා. එතකොට කර්මයෙන් හට ගන්නවා, සීත උෂ්ණ අනුව හට ගන්නවා, සිතේ ප්‍රවෘත්ති අනුව හට ගන්නවා, ආහාරයෙන් හට ගන්නවා. ඒ නිසා ඉන්න බව පේනවා. තේරෙනවද කියන එක? එහෙනම් අර 49 අත් තුළ දිරලා බිඳිලා අවසන් වෙනවා. දැනට මේ මොහොතේ තියෙනවා චිතක්ෂණ 2ක් 3ක් 5ක් 10ක් 15ක් 20ක් 25ක් 30ක් 35ක් 40ක් 45ක් 47ක් 48ක් ක්‍රියාත්මක වෙන රූප කලාප අපේ ශරීරයේ තියෙනවා. 49යි. ඒ 49 වෙනකොට බිඳිලා 50යි 51 වෙනකොට ඉවරයි. තේරෙනවද? මෙහෙන් ආයෙ නිපදවනවා. කර්මෙන් නිපදවනවා. එතකොට තියෙන්නේ ප්‍රවෘත්තියක්ද? පැවැත්මක්ද තියෙන්නේ? ඒතර පැවැත්ම කාගේ පැවැත්මක්ද? සතර මහා ධාතුන්ගේ පැවැත්මක් තියෙනවා. සිතේ පැවැත්මක් තියෙනවා. හැබැයි සිතේ පැවැත්මත් උපාද ටිති භංග වශයෙන් තියෙනවද? තියෙනවා. සතර මහා ධාතුන්ගේ ස්වභාවයත් උපාද ටිති භංග වශයෙන් තියෙනවද? අලුතෙන් උපදිනවද? එතකොට සිතත් අලුතෙන්ම උපදවනවද? මේ බව අවබෝධ වුණොත් භව දෙයකට සම්බන්ධ වෙන ආකාරයත් ඒ වගේ. ආත්මයක්, ඒ කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් නැහැ. එහෙනම් චිතක්ෂණ 17ක් තුල කෙස්සල්ට ආශි කොච්චරයි? චිතක්ෂණ 17යි. ලොම් වලට ආශි කොච්චරද? චිතක්ෂණ 17යි. නියවලට ආශි කොච්චරද? චිතක්ෂණ 17යි. දත් වලට ආශි කොච්චරයි? හැබැයි තියෙන බව පේනවා. හැමට ආශි කොච්චරද? මස් නහර ඇට ලොඳ වකුගඩු අක්ම ආශි කොච්චරයි? චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. එහෙනම් අලුතෙන්ම උපදිනවද? උපදින ශරණෙන් නැති වෙනවද? හට ගන්නවා. ශරණ අපවතිනවා, බිඳිලා අවසන් වෙනවා. උප්පාදිතිති බංග අලුතෙන්ම නාම රූප හට ගන්න බව අවබෝධ වුණොත් සාසත දිටි අයින් වෙනවා. එහෙනම් ආශ්‍රව කියන්නේ නාම ධර්මයක්. ඒතර ආශ්‍රව කියන නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට උපකාර වෙන්න කොච්චර වෙලාවක් යනවද? චිතක්ෂණයයි. ආශ්‍රව කියන්නේ ඇලෙන සිත. එතකොට ඒ සිතට ආශ්‍රිත චිතක්ෂණයයි. අලුතෙන් හටගත්ත උපාද ටිතිබංග ශණයක් තුල ඒ කර්ණ තුනම සිද්ධ වෙනවා. ප්‍රතිචක්ෂණයක් තුල හැබැයි සිද්ධ වෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. අවිද්‍යාවට උපකාර වෙලා. ඒතර අවිද්‍යාව අලුතෙන් පටන් ගන්න ධර්මයක්. ඔයත් හිතනවාද මේ අවිද්‍යාව කියන එක සිත තුල පළපදියම් වෙච්ච එකක් කියලා? නැහැ. යම් තැනක ඇලුනද ඒ ඇලෙන සිතට අවශ්‍ය ප්‍රතිචක්ෂණයයි ඒ ශණයෙන් එයා ප්‍රත්‍ය වෙනවා. ඒ හේතුවෙන් අර අවිද්‍යාව නැමැති ඵලය උපදවනවා. ඒ ඉපදිච්ච ඵලයට ආශ එක චිතක්ෂණයයි. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයට ආශ එක චිතක්ෂණයයි. හැබැයි ඒකෙත් තියෙනවා ඉපදීම හටගන්මත් තියෙනවා, තිතියක් තියෙනවා, විනාශයක් තියෙනවා. අවිද්‍යාවේ උපාද තිතිභංග. හැබැයි මේ අවස්ථා තුනම එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ආශ්‍රව නැමැති හේතුවෙන් හටගත්ත ඵලයක් හැටියට. එක චිතක්ෂණේ එයට රැඳෙන්න පුළුවන්. හැබැයි ඒ චිතක්ෂණේ තව ඵලයක් උපදවනවා. බුදුරජාණන් වහන්සේගේ දහම හේතුඵල. මේ හේතුවෙන් මේ ඵලය උපදවනවා. දැන් එතකොට දැන් ආත්මයක්ද තියෙන්නේ? ශණයක් පාසා අලුතෙන් උපදවන නාම රූප දෙකක්ද තියෙන්නේ? කල්පනා කළම ගැඹුරුයි. හේතුඵල දහම කියන එක ගැඹුරුයි. මේ පටිච්චසමුප්පාදයෙන් තමයි තථාගතයන් වහන්සේ තාමත්ම නිවැරදිව පැහැදිලිව දේශනා කළේ. ඒ නිසා යමෙක් ධර්මය අවබෝධ කරගන්නවා නම් පටිච්චසමුප්පාදය ඕනෙමයි. චතුරාර්ය සත්‍ය යම් ආකාරයකට අවබෝධ වෙනවද? ඒ ආකාරයටම පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වෙන්න ඕනේ. පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වෙනවද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවමයි. මේ ඕනොන්ට ඉතාමත්ම කිට්ටුවෙන් ඉන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ.
යමෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේද? එයා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්න ඕනේ. එහෙනම් දැන් අවිද්‍යාව ආශ්‍රවයන් නැමැති හේතුන්ගේ ඵලයක් හැටියට හටගත්තට එයාට ඉන්න පුළුවන් එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණය තුළ එයා ඉපද බිඳිනවා. බිඳින්නේ සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. එතකොට ඉපදීමේ අදහසක් සංස්කාරයන්ට නැහැ. සංස්කාර කියන එක දන්නවා. කුසල සංස්කාර, අකුසල සංස්කාර, කුසල චේතනා, කුසල චේතනා, කුසල කර්ම, අකුසල කර්ම. එයාට තායිසික චිත්තක්ෂණයයි. අවිද්‍යාව නැමැති හේතුයෙන්ම ඕනේ ඵලය හටගන්න. විද්‍යාවට ආපු කෙනා සංස්කාර හදන්නේ. අකුසල කර්ම, හැබැයි කුසල කර්ම කරනවා. කුසල කර්ම කෙරෙනවා. හැබැයි කර්ම පත බවටපත් වෙන්නේ නැහැ. විද්‍යාවට ආපු කෙනා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනා එයා අර කුසල කර්ම කරනවා. නමුත් කර්ම පත බවටපත් වෙන්නේ. කර්ම පතයක් කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් එකට. ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් ආකාරයට නෙමෙයි කර්ම කරන්නේ. ක්‍රියාසිත විතරයි හටගන්නේ. කරන ක්‍රියාව පිළිබඳව විතරයි සිත් කුසල විපාක ක්‍රියා සිත් හටගන්න ආකාර තුනයි. දන්නව එක අහලා තිනවා. එහෙනම් ඒ සංස්කාරයන් කියන්නේ සිතේ ගොඩනගෙන දෙයක්, නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මයට කොච්චර ආශය තියෙනවද? ප්‍රවිද්‍යාව ඉපද බිනිලි කරයි. අර සංස්කාරය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා ශණයෙන් ඉපද බිඳිනවා. ඒකර සංස්කාරය අවිද්‍යාව නැමැති හේතුයේ ඵලයක් හැටියට හටගත්තට එයාට රැඳෙන්න බෑ. එයාට රැඳෙන්න කාලයක් නැයි. සංස්කාරය කියන්නේ සිතේ ගොඩනැගෙන දෙයක්. එයාට තායිසික චිත්තක්ෂණේ. එක චිත්තක්ෂණයක් තුළ එයා ඉපද බිඳිනවා. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ භවයක් හදලා. ප්‍රතිසන්දි විඥානයක් හදලා. දැන් එතකොට සාසත දිට්ඨි කියන්නේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් දෙයකට ආත්මය කියලා කියනවා. ඒකටනේ ආත්මය කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන්. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් නම්. දැන් එතකොට සිත සදාකාලික ස්ථිරද? රූපය සදාකාලික ස්ථිරද? නාම රූප දෙකෙන් මොකද්ද සදාකාලික ස්ථිර වෙනස් නොවන දේ? නෑ නේද? එහෙනම් අර ප්‍රතිසන්දි විඥාණය නැමැති ඵලය ඉපදෙවෙ මොන හේතුවෙන්ද? සංස්කාර නැමැති හේතුවෙන්. එයා නැතු උපදවන්න බෑ ඵලය. එතකොට ඒ හේතුඵල දෙක සම්බන්ධ වෙන්න කොච්චර වෙලාවක් ගියද? එතකොට සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද විඥානය කියන්නේ? වෙනස් වෙන දෙයක්ද විඥානයත්? මහණෙනි විඥානයත් හේතුන්ගෙන් හටගන්නේ. විඥානයත් රූපයත් හටගන්නේ හේතුන්ගෙන්, වේදනාව හටගන්නේත් හේතුන්ගෙන්, සංඥාව හටගන්නේත් හේතුන්ගෙන්, සංස්කාර හටගන්නේත් හේතුන්ගෙන්, මහණෙනි විඥානය හටගන්නේත් හේතුන්ගෙන්. එතකොට බලන්නකෝ, දැන් ඇසයි රූපයයි නිසා නෙමේද ඒ රූප පිළිබඳව දැනගැනීමේ, දැකගැනීමේ සිත? ඒකට කියන්නේ චක්කු විඥාණයනේ. එතකොට ඇසයි රූපයයි නැත්නම් ඒ සිත හැදෙනවද? හේතුන්ගෙන් නෙමේද හටගත්තේ. කණයි ශබ්දයයි නිසා නෙමේද සෝත විඥාණය? ඒ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිත හදන්න කණයි ශබ්දයයි නෙමේද හේතු උනේ? වෙන හේතුවක්ද? නැහැ. නාසයයි ගන්ධයයි නිසාම නෙමෙයිද ගඳ සුවඳ දැනගැනීමේ සිත, ගාන විඥාණය? වෙන හේතුවක් තියනවද? නැහැ, වෙන හේතුවක් නැහැ. දිවයි රසයයි නිසාම නෙමෙයිද රස දැනගැනීමේ සිත, ජීව අවිඥාණය? වෙන හේතුවකින් හදන්න පුළුවන්. එතකොට හේතුඵල නෙමෙයිද තියෙන්නේ මේ විඥාණය? එතකොට හේතුන්ගෙන් දහටගන්නේ. ශරීරයයි පහසයි නිසාම නෙමෙයිද ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත, හෙවත් කාය විඥාණය? ඒ හේතුන්ගේ ඵලයක්ද නැද්ද? එහෙනම් ඒ විඥාණයත් ඒ හේතුන්ගේ. මනසයි අරමුණුයි නිසා නෙමෙයිද මනෝ විඥාණය? මනස කියන්නේ වේදනා සංඥා සංස්කාර උඩ පවතිනා වූ ස්වභාවය. වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මක වෙනවද? විඥාණය ඒ කරුණු උඩ රැඳෙනවා. විඥාණය කරුණු උඩ රැඳෙන්නේ. එහෙනම් මනස බාහිර අරමුණු
දෙක නිසාම නෙමෙයිද මනෝ විඥානය. දැන් එතකොට විඥානය භවෙන් භවයට යන එකක්ද? නෑ. භවෙන් භවයට යන එකක් නෙමෙයි. භවෙන් භවයට යනවා කියලා ගත්තොත් සාසත දිට්ඨියට වැටෙනවා. වර්තමාන භවෙන් අනාගත භවයට යන කිසිම දෙයක් නෑ. හැබැයි අරමුණ එකයි. කුසල ආරම්මණයද? මේ භවයේ අවසාන චුතිසිතේ ආරම්මණය කර්මය කර්ම නිමිති. ගති නිමිති කියන්නේ ගව භවයේ පේන එක. කර්මය කර්ම නිමිති. ඒතර කර්මය කියන්නේ ක්‍රියාව. නිමිති කියන්නේ ඒ ක්‍රියාවක් සිද්ධ කරන්න ගත්ත උපකරණය. නිමිති කියලා කියන්නේ. ඒන් ඒ දෙකෙන් එකක් තමයි අවසාන සිතේ අරමුණ. ඒ අරමුණමයි චුති ප්‍රතිසන්දි දෙක. එතකොට සංස්කාර කියන නාම ධර්මය හා ප්‍රතිසන්දි විඥානය කියන නාම ධර්මය සම්බන්ධ කරන්නේ කොච්චර වෙලාවක් යනවද? එක චිත්තක්ෂණයක් යන්නේ. එතන අලුතෙන්ම ඉපදුනාද? මේ භවයෙන් වර්තමාන භවයෙන් මොනවද අනාගත භවයට ගෙනිච්චේ? කිසිම දෙයක් ගෙනිච්චේ නැහැ. හැබැයි විඥානය නොකෙඩී නොසිඳී පැවතුනා. එතන විඥානය ගියේ නැහැ. ආරම්භණේ ඊගව භවයේ ප්‍රතිසන්දි විඥානය. අර අරමුණත් එක්කනේ පැඩලෙන්නේ සිත. හොඳට තේරුම් ගන්න මේක ගැඹුරුයි. හොඳට තේරුම් ගන්න. ඒ අරමුණත් එක්ක පැඩලිච්ච සිතේ ස්වභාවයයි අරන් යන්නේ. ඒ අරමුණ කුසල අරමුණ, අකුසල අරමුණ. ඒ කර්ම වේගයට අනුව තමයි අර යුක්තානුවේ රූප කලාප වෙනස් කරන්නේ. ඒතකොට වර්තමාන භවෙන් අනාගත භවයට මොකද්ද කියේ? කිසිම දෙයක්. එහෙනම් ඒ විඥාණයට ඒ විඥානයේ තියෙන උපාද කිටි කොච්චර කාලයක්ද බංග විනාශයෙන් එක චිතක්ෂණයක්. හැබැයි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ අර යුක්තාණුවේ වැඩිම ආරම්භ කරලා මාගේ ගර්භාෂයේ සකස් වෙලා තියෙන යුක්තාණුවේ වැඩිම ආරම්භ කළා තමයි ඉපද බිඳින්නේ. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා විඥාන පත්‍ය නාම රූප. නාම රූප දෙකේ වැඩිම පටන් ගත්තා. එතකොට රූපේ කායිෂ චිතක්ෂණ 17යි. නාමේ කායිෂ. එතන නාම රූප සත්‍යයක් නෙමෙයි පහළෝනේ. පුජ්‍යලයක් නෙමෙයි පහළෝනේ. කෙනෙක් නෙමෙයි පහළෝනේ. විඥානය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේත් නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. ආශ්‍රව කියන්නේත් නාම ධර්මයක්. නාම ධර්මයේ ආශ්‍රව නැමැති නාම ධර්මය, අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වුණා, උපකාර වුණා. කසණියයි අවිද්‍යාව නැමැති නාම ධර්මයේ සනෙන් සංස්කාර ධර්ම සංස්කාරයන්ට ප්‍රත්‍ය වුණා. ඒ සංස්කාර සනෙයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වුණා. ඒ ප්‍රතිසන්දි විඥාණය චිතක්ෂණය තුළ ඉපද බිඳෙනවා නාම රූප දෙකට ප්‍රත්‍ය වෙලා. එතකොට අලුතෙන් 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 උපදිනවද? දැන් මම අපි සෙල්ල කිව්වා වගේ දැන් මෙතන මම කතා කරන දේ ඔයත්න්ට ඇහෙනවා. ඒ වචනයක් වචනයක් පාසා අලුතෙන් අලුතෙන් අලුතෙන්ම සිත් හැදෙනවද නැද්ද? හොඳයි, මෙතනින් දැන් එළියට ගියාම කනට ඇහෙන ශබ්ද වෙනස්ද? එහෙනම් එතන තියෙන පරිසරය අනුව නෙමෙයි දේ පළ හටගන්නේ. ඒතර ඒකෙත් තියෙනවද උපාද ටිති භංග කියනවා. මෙතන යම් සුවඳක් තියෙනවා නම් ඒ අනුව සිත් හැදෙනවා. එළියට ගියාම ඒ අනුව එතන තියෙනවා නම් යම් සුවඳක් ඒ අනුව සිත් හැදෙනවද නැද්ද? දැන් මේදියම් ආහාරයක් ගන්නවා නම් ඒ අනුව සිත් හැදෙයි. ගෙදර ගිහිල්ලා යම් ආහාරයක් ගන්නවා නම් ඒ ආහාරය එතන තියෙන ස්වභාවය අනුව සිත් හැදෙයි. දැන් මෙතන ශරීරයට දැනෙන පහස අනුව මෙතන සිත් හැදෙනවා, සීතලයි. එළියට ගිය ගම එතන තියෙන සීත උෂ්ණ අනුව එතන සිත් හැදෙනවා. දැන් මෙතන ඉඳගෙන මනසින් අරමුණක් ගත්තොත් වෙන දේවල් මොන හරි කල්පනා කළා ඒ අනුව සිතක් හැදෙනවා. එතන ඉඳලා ගෙදරට යනකම් යම් යම් අරමුණු ගත්තොත් මනසින් ඒ අනුව සිත් හැදෙනවද නැද්ද? එහෙනම් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? එහෙම නැත්නම් ප්‍රවෘත්ති සිතේ පැවැත්මක්ද තියෙන්නේ? අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින ස්නේහ නැති වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් එතකොට භව දෙක සම්බන්ධ කරන්නේ ආත්මයක්ද? නෑ. නාම රූප. දැන් මේක තේරුම් ගන්න තව විදිහක් කියන්න. දැන් නාම රූප දෙක
ක්‍රියාත්මකයිනේ. එතකොට රූපේ කාශ චිතක්ෂණ 17යි නාමේ කාශක චිතක්ෂණේ. එතකොට චිතක්ෂණ 17ක් තුල අලුතෙන් අලුතෙන් ඒතර කම්ම චිත්ත ඍතු ආහාර ප්‍රතිසන්දි විඥානයේ බැසගත් තැන ඉඳන් මවගේ ගර්භාෂයේ කර්මෙන් රූප සකස් වෙනවා, සීත උෂ්ණ අනු රූප සකස් වෙනවා, සිතේ ප්‍රවෘත්ති අනු රූප සකස් වෙනවා, මව ගන්න ආහාරයෙන් දරුවා යැපෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ හතරෙන් නැවත 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 හැදෙනවා. අලුතෙන් අලුතෙන්ම හැදෙනවද? හැදෙන ශනේ චිතක්ෂණ 17ක් තුල ඉපදෙමිනවා මවගේ අර කලලිය තුල වැඩෙන ඒ විඥානයේ ඒ නාම ධර්මයන්ගේ චිතක්ෂණයක් තුල ඉපදෙමිනවා. ඒ අනුව පහළ වෙනවා නාම රූපච්ඡ සලයතන. ආයතන හැ පහළ වෙනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත ගමන් දැන් වැඩෙනවා. ඊට පස්සේ පහළ වෙනවා ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි මනසේ ප්‍රවෘත්ති. ඒ සලයතන. එයින් පහකට ආයෂ තියෙන චිතක්ෂණ 17ක්. මන ආයතනයේට එක චිතක්ෂණයක්. එතකොට ඇස සතර මහා ධාතුවේ වසුද්දෂ්ටක කලාව. චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. කන සතර මහා ධාතුවේ වසුද්දෂ්ටක කලාව. චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. නාසය චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. නාසය කියන්නේ සතර මහා ධාතුව. සුද්දාශ්‍රේ කලාප චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. දිව සුද්දාශ්‍රේ කලාප චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. ශරීරය චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. ඒතර දීර්ඝ කාලයක් පවතින. එහෙම නැත්නම් සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? සමාගික මැත් හැටියට පවත්වන්න පුළුවන් දෙයක්ද? අර හේතුෙන් අර ඵලයේද? කර්මය නැමති හේතුෙන් සිත උසන නැමැති හේතුයෙන් ප්‍රසිතේ ප්‍රවෘත්තිය නැමැති හේතුයෙන් ගන්න ආහාරේ ඒ හේතුයෙන් එතකොට සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය සිතේ ප්‍රවෘත්තිය අර ගන්න ආරම්භන වලින් නෙමෙයිද සිතේ ප්‍රවෘත්තිය උප්පාද තితి භංග අලුතෙන් අලුතෙන්ම උපදිනවද උදාහරණයක් ගත්තොත් බෙරයක් ගන්නලා තියෙනවා මෙතන අතින් ගන්න බෙරේට නැතනම් කෝටුවකින් ගහන. බෙරේ ඇතුලේ ශබ්ද තියලා දෙන්නේ. අතේ ශබ්ද තියුණාද? නැහැ. අලුතෙන් අලුතෙන් උපදින උපදින ශරණයෙන් නැති වෙනවද? ආ. බෙරේට තට්ටු කරන තට්ටු කරන ඒ ශරෙන් ශරේට අලුතෙන් අලුතෙන් උපදින උපදින ශරණය මොකද වෙන්නේ? එහෙනම් ඒ වගේම තමයි. සංගීත භාණ්ඩයක් පාවිච්චි කරනවා. ඒ සංගීත භාණ්ඩය අදින් ක්‍රියාත්මක කරන තාක්කල් ශබ්ද නගන. ඒ නගන ශබ්ද ශනේ අලුතෙන් අලුතෙන්මද උපදින්නේ? අලුතෙන් අලුතෙන් උපදින උපදින ශනේ උපදින ශනේ නැති වෙනවා. මේ ලෝකේ සෑම දෙයක් මෙහෙමයි. නාම මේ විශ්වයේ තියෙන සියලුම රූප ධර්මයන්ට ආවශ්‍ය චිතක්ෂණ 17යි. සියලුම සිතුවිලි නාම ධර්මයන්ට ආවශ්‍ය චිතක්ෂණයි. දෙවියන්ටත් එකයි. සක්‍ර දේවින්ද්‍රයන්ටත් එකයි බ්‍රහ්මයන්ටත් එකයි මාරයටත් එකයි කතරගම දෙවියන්ටත් ඒ වගේ තමයි. චිතක්ෂණ 17ක් තුළ මේ ශරීරයේ සියලුම රූප ඉපද බිඳිනවා. එයාගේ සිත විලිත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. තේරෙනවද කියන්නේ? දැන් කොරෝනා කියලා එකක් තියෙනවානේ. COVID-19. මොකද්ද ඒ? වෛරස් එක කියන්නේ ඔක නිර්මාණය වුණේ සතර මහා ධාතුන්ගේ. ඔගේ තියෙන තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා මහණෙනි සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මේ ශ්ලෝකේ විශ්ය තියෙන සියල්ල මම මේ නාම රූප දෙක තුල පවත පනවනවා. සිතා සිතවිලි නාම ධර්ම. අනිත් සියලුම දේවල් රූප ධර්ම. එහෙනම් වෛරසයක් කියන්නේ මොකක්ද? රූප ධර්මයක්. රූප කියන්නේ මොකක්ද? සතර මහා ධාතු. හැබැයි ඒ සතර මහා ධාතු විකෘති. ඒ විකෘති සතර මහා ධාතුන් අපේ දැන් තියෙන ප්‍රകൃති ආකාරයෙන් සතර මහා ධාතුන් සමව පවතිනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතු මේ ශරීරේ සමව පවතින තාක්කල් රෝගාබාධ නැහැ. මේන් එකක් විකෘති වෙනවද? රෝගයක්. හරිද? පඨවි ධාතු විකෘති වුණත් රෝගයක්. ආපෝ ධාතු විකෘති වුණත් ඒත් රෝගයක්. කැස් එහෙම් බිරිස්සා. පඨවි ධාතුව විකෘති වුණොත් නවන්න දිගාරින්න ඇවිදින්න කරන්න මොකුත් බෑ. තේජෝ ධාතුව විකෘති වුණොත් උණ වැඩි. හරිද? උණ වැඩි. උණනේ.
එතකොට වායෝ ධාතුව විකෘති වුණොත් වාත අමාරු. හරිද? තියනවද නැද්ද? ආ එතකොට මේ ශරීරයේ පටවියාපෝ තේජෝ වායෝනේ. එතකොට අර වෛරස් එක නැමැති සතර මහා ධාතුන් විකෘති මේ සමව පවතින සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට මේ මාස් එක දාගත්තේ. නේ? ඒක සම්බන්ධ වෙයි කියලා මේකට. නැද්ද? එතකොට දැන් ඒ වෛරස් එක නැමැති සතර මහා ධාතුන් මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? මේ සමව පවතින සතර මහා ධාතු වෙනස් කරනවා. දැන් එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. හරිද? එතකොට ඒ තියෙන තේජෝ ධාතුයෙන් ඒ තේජෝ ධාතුව විකෘති වූ තේජෝ ධාතුව මේ තේජෝ ධාතුවට සම්බන්ධ වෙනකොට උණ ගන්න. අර මීටරයක් කියලා බලලා නේතුල්ට ගන්න. උණ තියනන යන්න කියන. හරිද? දැන් එතකොට ඒ වෛරස් එකේ තියෙන ඒ තේජෝ ධාතුව මේ ශරීරයට ඇතුල් වුණාම උණ. ඒ සතර මහා ධාතුනේ ඒ කොරෝනා හෙවත් COVID-19 ඒකේ තියෙන ඒ ආපෝ ධාතුව මේ ආපෝ ධාතුවට සම්බන්ධ වුණාම හෙඹිරිසාව. ආපෝ ධාතුව මේක වෙනස් නේද එතකොට? ආපෝ ධාතුව කියන්නේ දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය. එතකොට මේක වෙනස්. ඒකේ තියෙන පටවි ධාතුව මේක සම්බන්ධ වෙනකොට උගුර ඉර කරන පෙනහළු හිර කරන හුස්ම ගන්න පාසු කරන. එතකොට වායුව, ඒකේ තියෙන වායුව මේ වායුවත් එක්ක සම්බන්ධ කරපුවාම මේ වායුව විකෘති කරන හුස්ම ගන්න බැහැ. දැන් එතකොට කොරෝනා හැදුනේ මිනිස්සුන්ටද? හා කාටද හැදුනේ කොරෝනා? සතර මහා ධාතුන් විකෘති කළා. හැබැයි කියන්නේ කොරෝනා හැදුලා මලානේ. නෑ කවුද මලේ කොරෝනා හැදුවා? මේ තමයි නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය. එතකොට දැන් මේ විකෘතිය රූප කලාප විකෘති කළා අර වෛරස් නැමැති සතර මහා ධාතු ඇවිල්ලා මේ සතර මහා ධාතුන් විකෘති කළාම සිතට මේක රැඳෙන්න බෑ. විකෘතිය සතර මහා ධාතුන් මත සිත රැඳෙන්නේ නැහැ. ප්‍රකෘති සමව පවතින තාක්කල් සතර මහා ධාතු සමව පවතින තාක්කල් සිත රැඳෙනවා. දැන් සිත බහැර වෙනවා. ඒ රැඳෙන්න බෑනේ මේක. දැන් ඒතොර කවුද මලි? කොරෝනා හැදිලා මලි කවුද? සිත බහැර වුණා. ඒ එක චිත්තක්ෂණයක් ආවිස මේක චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. දැන් අර වෛරස් එක මේකේ ඇතුල් වෙලා මේකේ ලැබුම් ගත්තනම් සනීප වෙන්නේ නැහැ. සනීප වෙනවා. ඇයි? අලුතෙන් රූප කලාප උපදවනවා. ශනේක් පාස රූප කලාප නිපදවනවා. ඒතර සිතේ ප්‍රවෘත්ති යන ගන්න ආහාරේ රූප කලාප නිපදවනවා. ඒකනේ ප්‍රතිශක්තිකරණයට දෙන්නේ ප්‍රතිශක්ති ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න දෙනව නේද? දැන් එතකොට මොකද වෙන්නේ? දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? දැන් එහෙනම් ප්‍රසන්දි විඥාණය වැසගත්තා. නාම රූප දෙක ක්‍රියාත්මකයි. ආයතන හයක් පහළ වුණා. ආයතන හයෙන් පහක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒකෙත් චිත්තක්ෂණ 17ක් ආයිෂ. ඒකෙත් තියෙන උපාද තිති භංග. එහෙනම්ද? එතකොට හට ගන්න එක චිත්තක්ෂණයේ බිඳලා අවසන් වෙන එක චිත්තක්ෂණයේ 49ක් තුල දිරනවා. ඔය සියලු රෝග හැදෙන්නේ 49 තුල. තේරෙනවද? ඔය චිත්තක්ෂණ 49 තුල තමයි සියලු රෝග හැදෙන්නේ. ඕනම රෝගයක් හැදෙන්නේ. ඒතර රෝගයට ආවිස නැවත නැවත හැදෙනවා. ඒකටත් රැඳෙන්න බෑ. ඒක නිසානේ සනීප වෙන්නේ. තේරෙනවද? හැබැයි අර අධ්‍යාත්මික සතර මහා ධාතුන් ප්‍රබලන ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ මේක. ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ කර්මයයි. ඒතර කර්මයෙන් මේක පාලනය කරනකොට එයාව COVID-19 හදලා මරන්න බෑ. විනාශ කරන්න බෑ. නේවිකේ ඔක්කොම සනීපුණා. ඒ ජීවිතේන්ද්‍රිය රූපය බලවත් ඒගොල්ලන්ගේ. කර්මය බලවත්. තරුණ පිරිස්. ඒතකොට තරුණ පිරිස්වල අවශ්‍ය තියෙන එක කට්ටියට. ඒතකොට ඒ සතර මහා ධාතු බලවත්. අර විකෘති වූ සතර මහා ධාතුන් මේකට ඇතුල් වුණාට මේක විනාශ කරන්න බෑ. ඒගොල්ලන් විනාශ වෙලා එයන් අයින් වෙනවා. සනීපයි. ඒතකොට සනීප වුණේ පුජ්‍යලේද්ද? ආයි සතර මහා ධාතු සම තත්ත්වයට පත් කළාද? එතකොට දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? මේ දික්ටි විසුද්ධියේදී ඇති කරගන්න ඕනේ නාම රූප දෙකක්මයි තියෙන්නේ. එහෙනම් එතකොට දැන්
ඒ සලායතන ආයතන 6යි. ඒතර පහක් චිතක්ෂණ 17ක් තුල ඉපදෙමින් දෙනවා. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? මන ආයතනයත් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? අලුතෙන් අලුතෙන්ම උපදින. උපාදිතිති භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව අවබෝධ වන සාසත දිට්ඨිය ඉන්නවා. ඒතර සලායතන ඒ ආයතන 6 පහළ වුණා නම් ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශ කියන්නේ නාම ධර්ම. නාම ධර්මයට ආශ්‍රිත චිතක්ෂණේ. හැබැයි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා අර ආයතනවල හේතුන්ගෙන් හටගත්ත ඵලයක් හැටියට එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. හැබැයි වේදනාවට ප්‍රත්‍ය වෙලා. විඳීම පස්සපච්චය. දැන් එතකොට භවයෙන් භවයට යන පුජ්‍යලේ කාත්මේ ආත්මයක්ද තියෙන්නේ? ක්ෂණයක් 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 පාසා ඉපද බිඳෙන නාම රූප දෙකක්ද තියෙන්නේ? වේදනාවටත් ආශ්‍රිත චිතක්ෂණයයි. ස්පර්ශයේ ඵලයක් හැටියට වේදනාව හටගත්තට වේදනාවට රැඳෙන්න බෑ. එයාටත් ආයිසික චිතක්ෂණයයි. ඒ චිතක්ෂණයක් තුළ ඉපදීමක් තියෙනවා, හටගැන්මක් තියෙනවා, ඨිතියක් තියෙනවා, බිඳිලා අවසන් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත රූපాయని දිහා බලන් ඉන්න. නැවත නැවත බලන් ඉන්න ඕනේ. නැවත නැවත විඳින්න නම් නැවත නැවත බලන්නම ඕනද නැද්ද? ආ, ඉතින් එහෙනම් ශනේ ශනේ පාස හට ගන්නවද නැද්ද? ඒ විඳින් චිතක්ෂණය තුළ ඉපද බිනේ. එහෙනම් ඒ වේදනාවට අවශ්‍යත් එක චිතක්ෂණේ. හැබැයි තණ්හාවට ප්‍රත්‍ය වෙලා. තණ්හාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා තමයි එයා බිඳෙන්නේ. ඒතර තණ්හාව කියන්නේ මොකක්ද? නාම ධර්මයක්. එළෙන සිත නාම ධර්මයක්. වේදනාවේ ඵලයක් හැටියට හටගත්තට එයාටත් රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. නැවත නැවත එළෙනවා. නැවත නැවත එළෙනවා. නැවත නැවත එළෙනවා. නැත්නම් ඒ තමයි සිතේ ස්වභාවය. නැවත 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 එළෙනමද? උපාදාන කරනවා. තදින් අල්ල ගන්නවා. තණ්හාපච්ච උපාදානං කිව්ව එකයි. ඒත් උපාදානයට අවශ්‍යත් එක චිතක්ෂණයයි. උපාදානයට අවශ්‍යත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. තණ්හාවේ ඵලයක් හැටියට හටගත්තාට එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. ආයි කර්ම හදලා. ආයි කර්ම හදන උපාදානපච්ච භව කියන තැන කර්ම භව උප්පති භව. උපාදානයේ නිසා කර්මයි කරන්නේ. ඒ කියන්නේ සිතුවිලි බලවත් වෙනවා උපාදානයේ නිසා. තදින් අල්ලගත්තද සිතුවිලි බලවත් වෙනවා. බලවත් වෙන සිතුවිලි වලට කියන්නේ කර්ම. ඒතර කර්ම. ඒ උපාදානයේ ඵලයක් හැටියට කර්ම හටගත්තද ආයි භවයක් හදනවා. දැන් එතකොට තියෙන්නේ භවයක් හැදුනද පහල කරනවා. ජාති. පහල කරාද මොනවද හම්බෙන්නේ? ආ, ඒ ටික හොඳයි. මොන භවයට ගියත් ඔය ටික තියෙනවද නැද්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දුකයි කිව්වේ. දැන් දුක්ඛාරය සත්‍ය එතන තියෙනවද? ඒක සත්‍යක්, ආර්ය සත්‍යක් කියලා. ඒක වෙනස් කරන්න බෑ. මේ ප්‍රවෘත්තිය මේ විදිහට ගලාගෙන ගියොත් නියත වශයෙන්ම ගිහින් නවත්තන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්තු පායාස සම්භවಂತಿ. දැන් එතන නවත්තලා තියෙන්නේ. මේ භවයේ විතරද නැවැත්ති? අතීත භවවල කොච්චර ගෙනෙල්ලා විදියට නැවැත්තුවද? එහෙනම් තවදුරටත් මේ ප්‍රවෘත්ති අරගෙන ගියොත් ඊගා භවයටත් වෙන්නේ මොකක්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ පවතින දුක උඩ. දුක මතයි මේ ලෝකේ පවතින්නේ. දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අර ආශ්‍රව ධර්මයන් හෙවත් චන්දරාගය හෙවත් තෘෂ්ණාව අයින් කරන්න. තේරුණාද කිපි? පැහැදිලිද? දැන් එහෙනම් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? නාම රූප දෙකම? උපදින ශරණයෙන් නැති වෙනවද? දැන් එහෙනම් මොකේද කැමති? කැමති වෙල වැඩක් නැහැ. ඒයි? කැමති කියන්නේ ඇලෙනවා කියන එක. ඇලීම අයින් කරපුවාම නිවන. පටිච්ච සමුප්පාදය තුළ ඉතාම ලස්සනට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි නවත්තන්න පුළුවන්. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැද්ද? අවිද්‍යාව නැතිකලේ චන්දරාගයවත් ආශ්‍රව නැති කිරීම නිසා අවිද්‍යාවෙන් මිදුණා. එතකොට අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ඡාති නිරෝධෝ ඡාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡන්ති අවසන් ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස දුක්ඛදක් මේ දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති අවසන් එහෙනම් මොකක්ද නැති කරන්න ඕනේ චන්දරාගය එවත් තෘෂ්ණාවයි ආශ්‍රව එදා බුදුරජාණන් වහන්සේ පාන්දර යමේ ආශ්‍රව ප්‍රහීණ කළා සියලු ආශ්‍රවයන් නේ අපිට තාම එතකොට දැන් මේ භවෙ බෙයිද ආශ්‍රව පවද ඒ කියන්නේ චන්දරාගයව තෘෂ්ණාව තියෙන තාක්කල් ගිහින් අතන නවත්තනවා කොහෙද ජරා මරණ ජරා මරණ ඇයි ජාතිපච්චය ජරා මරණ එහෙනම් ජරා මරණ විතරක් නෙමෙයි ඒ දෙක විතරක් නම් කමන්නේ නැහැ. ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එක්කීම, කැමැති දේ නොලැබීම, අකමැති දේව ලැබි. ඔක්කොම දුක් නේද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ කාර්ය සත්‍යයක්. ඒකට හේතුව ආර්ය සත්‍යයක්. හේතු අයින් කරන්න ඵල නිරෝධයක් තියෙනවා. ඒ නිවනයි. ඒකට අප මාර්ගය මං කියවනේ සමාධිසිතින් බණ ඇහුවා ප්‍රඥාව ඒ සීල සමාධි ඒක කොහෙද තියෙන්නේ ආරියෂ්ඨාංගික ඒකට ආපු මඟ කොහෙද ආරියෂ්ඨාංගික මාර්ගය හරි ධර්මදේශනාව අවසන් කරා පැහැදිලිද කියපේ දැන් පසුගිය දේශනාවල තියෙන උච්ඡේද දික්ක අවසන් කරගන්න ආකාරය ඒකට අද දේශනා කළේ සත්සත දික්ක ඒකට දික්ක විසුද්ධි ඒකට තමයි හේතුඵල කියන්නේ. දැන් හේතුඵල ටිකක් කිව්වා. ඒකට කාංකා විතරන විසුද්ධියට එන්නේ. කාංකා විතරන විසුද්ධියදී අපි හේතුඵල පැහැදිලිවම තව දුරටත් පැහැදිලි කරනවා. මේ හේතුන්ගෙන් මේ ඵල හට ගන්න ආකාරය. හොඳයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවාද? තනියමිත මහනුවර පදිංචි සම්පත්තා නිල් මානි රණ සිංහ දූ දරුද දෙනා විසින් තමන්ගේ මේ ගිය දෙමව්පියන් වන වෝල්ට සහ විමල රණ සිංහ ඇතුළු සියලු පරලෝසක ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. මම මේ රැස් කරගත්තා නම් සප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ සියලු දෙනාට අනුමෝදන් කරනවා. ඒ නියම් කෙනෙක් පින් බලාපොරොත්තු ඇතනම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපිටපත් වේවා. සෑම කෙනෙක්ම ඉතයික්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හොතු කියන ගාථාවකින් රැස් කරගත්තා නම් සප්‍රමාණ පුණ්‍ය ශක්තියින් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ලෝක වාසීන්ට නිරෝගී සුව නිදුක් නිරෝගී සුවපත් භාවය තිර ජීවනය ඒ වගේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ භවය තුළම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදුත්‍යයි. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වචාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාතේ සමිච්ඡතු